දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර ජීවිතේ කවදාවත් තමන්ගේ අතහිත යොදවලා කරන පින්කම් වැල්ලෙලියපු අකුරක් වගේ කරන්න එපා. වතුර යඳපු ඉරක් විදිහට සමාන කරගන්න එපා. මේ පින් පොතට තමයි දේවල් පුළුවන් තරම් එකතු කරන්න ඕනේ. අද ඒක දැනගන්න මේ පින් පොතට තමයි පුළුවන් තරම් දේවල් ජීවිතේ එකතු කරන්න ඕන. කවදා හරි දවසක පෙරලෙනකොට ඉක්මන්ට පෙරලෙන්නේ ලාච්චුවේ පොත නෙවෙයි. පෙරලන්න ඕන දවසට ඉක්මන්ට පෙරලෙන්නේ ලාච්චුවේ පොත නෙවෙයි, ඉක්මන්ට පෙරලෙන්නේ හදවතේ පොත. අනේකයි ඉස්සරහම තියෙන ඒවා පිරිසිදුව ලියෙන්න ඕනේ. ඉස්සරහම තියෙන ඒවා ඉක්මන්ට කියව ගන්න පුළුවන් වෙන විදියට ලියෙන්න ඕන. ඒක ගැන බුදුහාමුදුරුවෝ මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථා දෙකේදී කියලා දීලා තියෙනවා ලස්සනට. ඒකයි බණහන්න ඕන. බණ ඇහුවේ නැතොත් කිසිම දවසක කාටවත් නිවන් දකින්න බෑ. බණ ඇහුවේ නැතොත් කිසිම දවසක කාටවත් නිවන් දකින්න බෑ. ඒක මම විතරක් කියන එකක් නෙමෙයි. මේ ධර්මාසනයක වැඩ ඉඳගෙන බණ කියන හැම හාමුදුරු නමක්ම මේ කියන එකට එකඟයි. බණ ඇහුවේ නැතොත් කිසි දවසක නිවන් දකින්න බෑ. ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කරනවා බ්‍රහ්ම ලෝකේ දක්වා චීවර පූජ කරනවට වඩා එක බණපදයක් අහන්න සලස්සන එක පින් සිද්ධ වෙනවා, කුසල් වැඩෙනවා. සාහු දස්සන මරියානන් කියන ගාථාව බුදු කෙනෙක් දේශනා කළ ගාථාව. නිවන් දකින්න බණ අහන්නම ඕන. පින් පොතේ ඉස්සරහම ලියාගන්න පැහැදිලිව බණ ඇහුවා කියලා ධර්ම රත්නේ මතක් වෙන්න ඕන. බණ අහලා තියෙනවා කියලා ලියාගන්න, ඒක තමයි ධර්ම රත්නේ. බුදුන් වැඳලා තියෙනවා කියලා ලියාගන්න, ඒක තමයි බුද්ධ රත්නය. දන් දීලා තියෙනවා කියලා ලියාගන්න, ඒක තමයි සංඝ රත්නය. ඔය තුනනේ පච්චකට වඩා තදට පපුවේ වදින්න ඕන. පච්චි මැකෙනවා. හම ඉරෙනකොට, හම සවුත්තු වෙනකොට, හම කුණු වෙනකොට පච්චි මැකෙනවා. කොච්චර ලස්සනට ගහගත්තත් වැඩක් නෑ, පච්චි මැකෙනවා. මිනිස්සු වියදම් කරලා ගහනවනේ මේ හපොයින්නේ නැතුව. ගහන තැන් කොච්චරද? කකුලෙන් පටන් ගත්තාම, නියපොත්තෙන් පටන් ගත්තාම පිඟුතුන් දැකලා තියෙනවනේ, අම්මලා දැකලා තියෙනවනේ, තරුණ වයසේ ඉන්න අය ගහලා තියෙන තැන් කොච්චරද? ඒ පච්චේ දවසක මැරෙනවා. පච්චේ දවසක මැරෙනවා. ඇයි? පච්චේ ගහලා තියෙන්නේ හමි. අම්මා බුදු වේවා කියන එක කුණු වෙලා යනවා. මරුවා සමග වාසය කියන එක කුණු වෙලා යනවා. මම යාට ආදරේ කියලා ගහලා තියෙන එක කුණු වෙලා යනවා. SNJ කියලා ගහලා තියෙන එක විනාශ වෙලා කුණු වෙලා පණුව ගහලා යනවා. අනේ හින්දා හිතේ තමයි ලියාගන්න ඕන. හිතේ ලියාගන්න ඕන. හිතේ ලියන දේ කුණු වෙන්නේ නැහැ. අද දැනගන්න. චුන්දසූකරගේ උඩින්ම තිබුණේ මස් මරපු ඒවා. චුන්දසූකරගේ තිබුණ පොතක්, ඒ පොතේ ලියපු ඒ වගේ උඩින්ම තිබුණේ ඌරන්ට තලපු ඒවා. ඒවා පැහැදිලිව ලියවිලා තිබුණ. ඇයි? ආපහු ඒකම ලිය කරනවනේ. එතකොට ඒකම ලිය වෙනවා. ආපහු ඒකම කරනකොට ඒකම හදවතේ ලිය වෙනවා. චුන්දසූකරල ලියාගෙන තිබුණේ හොඳ විදිහ රචනා නෙවේ. චුන්දසූකරලගේ රචනා කියවද්දී අහන් ඉන්න බෑ. චුන්දසූකරලගේ පොතේ ලියාගත්ත පේලී ඇහෙනකොට වාව ගන්න බෑ. කියවද්දී අහන් ඉන්න බැරි ඒවා, ඇහෙනකොට මතක් වෙනකොට වාව ගන්න බැරි කිසිම පේලියක් උඩ ලියලා තියන්න එපා. ඒ ඔක්කොම යට කරලා දාන්න තියෙන ඒවා. ඒ උඩට මතු කරන්න එපා. ඒ යට කරන්න. මේ වගේ දෙයක් හිතේ මතක තියාගන්න ඕන. පොත පෙරලද්දී මතක් වෙන්න. එනිසා ධර්මශාලාවට ඇවිල්ලා බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මේ පින් කරන එක කොච්චර වටිනවද කියලා මේ ගාථාවේ කියලා තියෙනවා. බාගතුනාස් පිරිනිවන් පාන සූදානම් වුණ අවස්ථාව, කාගෙත් ඇස් වලට කඳුළුනපු අවස්ථාව. සමහර විට අපි ජීවත් වෙලා හිටියන අපිට ඇත්තටම ඇඳෙන්නේ නැති බුදුහාමුදුරුව පිරිනිවන් පාපු තැන. මොකද අපි රහත් වෙලා නැහැ. බුදුහාමුදුරුව පිරිනිවන් පාපු තැන පේලිවල පිරිසේ කෙළවරේන් ඉඳගෙන උඩින් බල බල අපි අඬපු මිනිස්සු හිටියන. බාගතුනාස පිරිනිවන් පාන තැන එච්චරට පින්වතුනි කඳුළු අඬනවා ඉවරයක් නැහැ.
බුදු වෙහ නැති වෙනවා කී කියනනවා දින්පස්සේ අපි ඔබ වහන්සේට දාන ටිකක් දෙන්නේ කොහොමද කී කියනනවා ගමේ පන්සලේ හාමුදුරුව අපත් උනාට පස්සේ මිනිස්සු වඩන විදිහ දැක්කහම හිතා ගන්නකො බුදු හාමුදුරුව පෙරනිවන් පෑවහම මිනිස්සු කොච්චර අඬන්නේ කියලා අන්තිම ටිකේ හරියට අමාරු නම් බුදු හාමුදුරන්ට ඒ කයේ හැටි මේ ජීවිතේ කවදා හරි දවසක කොතන හරි තැනකදී ගොඩාක් අමාරුකම් ඇදෙනවා මේ ශරීරේ ඒව දැනගෙන ජීවත් වෙන්න ඕනේ ඒකට කිව්වේ ජරා දුක කියලා ව්‍යාධි දුක කියලා මේ යන එක තප්පරයක්වත් අපිට හොඳට යන තප්පර නෙවෙයි මේ ගෙවෙන එක තප්පරයක්වත් අපිට හොඳක් කරන්නේ නැහැ නේ පින්වත්නි මේ ගෙවෙන හැම තප්පරේම අපිට තියෙන්නේ මොකද්ද අහිමි වීමනේ කාට හරි අත උස්සන්න පුළුවන්ද නැහැ කියලා කාටවත් අත උස්සන්න බෑ නැහැ කියලා මේ ගෙවෙන හැම තප්පරේම අපිට අයිති වෙලා තියෙන්නේ උරුම වෙලා තියෙන්නේ අහිමි වීමනේ ඒකනේ බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරලා කියා දුන්නේ ඒක හොඳට හිතට වට ගන්න කියලා ගෙවෙන හැම තප්පරයකම අපිට උරුම අහිමි වීම ඔව් එනකොට තේරෙනවද ගෙවෙන හැම තප්පරයකදීම අපිට උරුම අහිමි වීම ඒක තමයි අනිච්ච කියන්නේ ඒක හරි ගැඹුරු බණපදයක් ඒක තේරෙන්නේ නැහැ ලේසියකට මේක කීපවරක් හිතුවත් තේරෙන්නේ නැහැ කොහොමද එහෙම වෙන්නේ ගෙවෙන හැම තප්පරයකම අපිට තියෙන අහිමි වීම අම්මට දරුවෝ අහිමි වෙනවා දරුවන්ට අම්මා අහිමි වෙනවා තාත්තට දරුවෝ අහිමි වෙනවා දරුවන්ට තාත්තා අහිමි වෙනවා පින්වතුන්ට පින්වතුන් අහිමි වෙනවා ඒ කියන්නේ මට මාව නැති වෙනවානේ මේ කය එන්න 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 කොතනටද යන්නේ නරකට යන්නේ හිතන්න එපා මේ හොඳක් වෙනවා කියලා මේ තප්පරේ මේ ශරීරය මේ කය එන්න එන්න නරකකට හැරෙනවා ඔව් ඒක අපිට හොඳක් නෙවෙයි ඒක අපිට හොඳක් නෙවෙයි ඉතින් මේ ගාථාව තුළ තියෙන ජීවත් වෙලා ඉන්නකොට පින් දහම් කරගන්න ඕන බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවෙදී හින්ද ගොඩාක් උදවිය ඇඬුවා බුදුහාමුදුරුවෝ ලෙඩ වුණාම අන්තිම අවස්ථාවේ අන්තිමට ලෙඩ වුණා නැගිට ගන්නම බැරි වුණා මහා පරිනිබ්බාන සූත්‍රය තියෙනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් වතුර ඉල්ලන විදිය හරීම පුදුම විදියට හිතට දැනෙනවා බුදු කෙනෙක්ටත් එහෙම වෙනවාද කියලා බුදු කෙනෙක්ටත් එහෙම වෙනවාද කියලා හිතෙනවා පින්වතුනි අන්තිම වෙලාවේ සමහර මිනිස්සු කකුල් දෙක ළඟම හිටිය දායකයෝ කකුල් දෙක අල්ලල්ල වදිනවා ළඟම හිටපු අය කකුල් දෙක අල්ලල්ල වැඳලා යන වෙලාව නැති වෙන වෙලාවන් කියලා මිනිස්සු විතරක් නෙවෙයි දෙවියොත් මිනිස්සු විතරක් නෙවෙයි දෙවියොත් ආවා බුදු පියාණන් වහන්සේට අන්තිම වෙලාවේ ගොඩක් සෙම යන්න පටන් ගත්තා ඒ හැටි ස්වභාවික මරණයක් සිද්ධ වෙන කෙනෙකුට හදිසියේ නැතිව ස්වභාවිකව හොඳ සිහි කල්පනාවෙන් මරණයක් සිද්ධ වෙන කෙනෙකුට අන්තිමට සෙම හිර වෙනවා නේද අන්තිමට සෙම හිර වෙනවා මේ උගුරෙන් අමුතු සද්දයක් එනවා නිකන් ගොරෝස් ගොරෝස් ගාලා වගේ සද්දයක් එනවා සෙම හිර වෙනවා මේකට තියෙන ආයු කාලය ඉවර වෙනකොට සෙම හිර වෙනකොට කාටවත් කරන්න දෙයක් නැහැ ඒ වෙලාවට ඇඟිල්ලක් කට ඇතුළට දාන්නවත් බයයි එච්චරට අවදානම් මේ තප්පරේ එහෙම හිතන්න ඕන පින්වතුනි ජීවිතය ගැන ඒ අන්තිම තප්පරේ ඒ තරමට අවදානම් මේ ඇඟිල්ලක් උනත් ඇතුළට දාලා සෙම ටික ඇදලා දාන්න බයයි එච්චරට අවදානම් මේ තප්පරේ ඇදලා ඇදලා තමයි නැරේ බාගතුන හසට ගොඩක් අපහසු වුණා ලෝහිත පක්කන්දිකා කියලා රෝගයක් තිබුණා ලේ අපේ සාරය උන්වහන්සේට වසුරු එක්ක මල පහ වෙනකොට ලේ යනවා ඒ රෝගේ ගොඩක් කාලෙක ඉඳන් තිබුණා අන්තිම වෙලාවේ බාගතුනාස වැඩ ඉන්න තැන උන්වහන්සේට සෙන්න එනකොට ඒ මල පහ වෙනකොට ඒව දාන්න බඳුන් කීපයක් තිබුණා ඒව දාන්න බඳුනක් තිබුණා මේ කයේ හැටි ඒක තේරුම් ගන්න බුදු කෙනෙකුටවත් කයේ විපරිණාමය ශරීරයේ විපරිණාමය වෙනස් කරන්න බෑ බුද්ධ කියලා කියන්නේ හදවතේ හිතේ උපදින ශක්තියක් කයට සිද්ධ වෙන බාහිර බලපෑම වෙනස් කරන්න බෑ අපිටත් බෑ කයට සිද්ධ වෙන බාහිර බලපෑම වෙනස් කරන්න බෑ බුදුහාමුදුරුවන්ට මේ ඇඟේ පතේ අමාරුව හොඳටම දැනෙන වෙලාව මේ වෙලාව බඳු දාක් තිබුණා එළියට පහ වෙන කැලි කසල ටික එකතු වෙන බඳුන පිනතුන් දන්නවද සමහර වෙලාවට අපේ ගෙවල් වල ඉන්න දරුවෙක් ලව්ව බුද්ධ පූජා වාදනයේ හොදවන්න කොච්චර අමාරුද පන්සලට ආවට පස්සේ පූජා කරන මල් වට්ටියට මල් ටික හදන්න කලින් අර මල් වට්ටිය හොදවන්න කොච්චර අමාරුද
දානපලකට ගියාට පස්සේ හාමුදුරු කෙනෙක් වළඳපු පිඟානක් මහා සංඝරත්නයිනේ කියලා හිතාගෙන හිතේ හදාගෙන හොදන්න කොච්චර අමාරුද අපිට. බුදුහාමුදුරු වෙනුවෙන්ුත් අපිට සමහර දේවල් කරන්න අමාරුයි. අපි දන්නවා සමහර දරුවෝ කරන්නේ පලි ගහලා. බුදුහාමුදුරු වෙනුවෙන් කරන්න කියන දේවල් තියෙනවනේ ගෙදර හවස වෙනකොට ඉර බැහැගෙන යන වෙලාවට. ඉර බැහැගෙන යන වෙලාවට වැඩිහිටියෝ කියනවනේ බුදුහාමුදුරු වෙනුවෙන් කරන්න ඕන ඒ ටික හැමදාම හවසට කියලා කඩනු කර ඒ ටික කරන්නේ පලි ගහ සමහර වෙලාවට. බෑ 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 මොන කරදරයක්ද මොන කරදරයක්ද කිය කිය රිමෝට් වීසි කරනවා පුටු වලට පයින් ගහනවා දොරවල් හයියෙන් වහනවා ඇඟේ හැප්පෙනවා. ඒ ටික කරන්නේ පුදුම කරදරයක් මේ බුදුහාමුදුරු අපේ ගෙදරට කියලා හිතාගෙන අපි ඒක කරනවා. හරි වැරදි. ඒව හරි වැරදි. මේ අත් දෙකෙන් බුදුහාමුදුරුවන්ට දෙයක් කරන්න ලැබිච්ච එක තමයි වටිනම දේ කියලා හිතන්න ඕන. අම්මටයි බුදුහාමුදුරුවන්ටයි කරලා තියෙනවා නම් ඒ අත් දෙකට පව් නෑ. තාත්තටයි බුදුහාමුදුරුවන්ටයි කරලා තියෙනවා නම් ඒ අත් දෙකට පව් නෑ කවදාවත්. අම්මටයි බුදුහාමුදුරුවන්ටයි කළා නැත් කරලා නැත්නම් තාත්තටයි බුදුහාමුදුරුවන්ටයි කරලා නැත්නම් ඒ අත්වල අඩුපාඩු තියෙනවා. ඇඟිලි පහ හරියට ඇති, නියපොතු ටික හරියට ඇති, වැලමිට උරෙහි හරියට ඇති ඒ හිතින් හිතලා බැලුවට පස්සේ අත්වල අඩුපාඩු තියෙනවා. වෙන්න ඕන දේවල් ටික වෙලා නැත්නම් කරන්න ඕන ටික කරලා නැත්නම් අඩුපාඩු නෙවෙයිද? අඩුපාඩු වෙන්න ඕන ටික වෙලා තියෙන්න ඕන, කරන්න ඕන ටික කරලා තියෙන්න ඕන, නැත්නම් එතන අඩුයි නේද? ඔව්. එහෙම ජීවිතේ හිතන්න ඕන බුදුහාමුදුරුව වෙනුවෙන් මේ අත් දෙක මහන්සි කරවන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ ජීවිතේ ලැබපු වටිනම දේනො. එහෙම හිතන්න ඕන. අද බණහල එහෙම හිතන්න ඕන. බොරු කියන්නේ නැහැ බණාසනේ අපි. බොරු කියන්නේ නැහැ බණාසනේ. මේව තමයි ඇත්ත බුද්ධ දර්ශනේ. බුදුහාමුදුරුවනේ දේශනාව එහෙම කිව්වා. බුද්ධවත කරන්න කිව්වා. දැක්කනේ යශෝදරාවගේ තාත්තට වෙච්ච දේ. බුද්ධවත දැනන් හිටියේ නැහැ. කාට වුණත් කරන්න ඕන විදිය දැනගෙන ඉන්න ඕන. ඒකයි පන්සලට එන්න කියන්නේ. බුද්ධවත දැනගන්න, වෙහෙරවත දැනගන්න, විහාරවත දැනගන්න, මිදුලේවත දැනගන්න පන්සලට එන්න කියන්න ඕන. ඒකයි එන්න කියන්නේ. ඒකයි ඒ වත කරන්න ඕන විදිය දැනගත්තේ නැතොත් එහෙම සමහර විට පෞතිරෙනවා. බලන්නකො යශෝදරාවගේ තාත්තා සුප්‍රබුද්ධ බුද්ධවත දැනන් හිටියේ නැහැ. බුදුහාමුදුරන්ට කතා කළේ IRC පාට් එකේ. ඔව්. භාග්‍යතුන් වහන්සේට කතා කළේ සුප්‍රබුද්ධ IRC පාට් එකෙන්. එයා බුද්ධවත දැනගෙන හිටියේ නැහැ. අම්මට කරන්න ඕන වත තියෙනවා. තාත්තට කරන්න ඕන වත තියෙනවා. බිරිඳට කරන්න ඕන වත තියෙනවා. ස්වාමියාට කරන්න ඕන වත තියෙනවා. ඔය වත පිළිවෙත කෙරෙන කොට එතන රණ්ඩු සරුවල් නැහැ. කොතන හරි තැන රණ්ඩු සරුවල් වෙනවා නම් ඒ රණ්ඩු සරුවල් වෙනව ඇත්තේ වත පිළිවෙත හරියට නොකෙරෙනවා නම්. වත පිළිවෙත කෙරෙන තැන් වල රණ්ඩු සරුවල් නැහැ. වත පිළිවෙත තියෙනවා. මොකේද? සිංහලවාද සූත්‍රය. බුදුහාමුදුරු තරම් කුලයන්ට ආදරය කළ වෙන කෙනෙක් නැහැ. වෙන ශාස්ත්‍රවරයෙක් නැහැ. කිසිම ආගමක කිසිම ගුරුවරයෙක්ට කිසිම දවසක කිසිම කෙනෙක් බුදුහාමුදුරුවන්ව සමාන කරන්න එපා. බුදුහාමුදුරුව කියා දුන්න විදිහට වත පිළිවෙත වෙන කවුරුත් කියා දීලා නැහැ. ඒක ඇත්ත කතාව. එනිසා බුද්ධවත දැනගන්න ඕන. සුප්‍රබුද්ධ බුද්ධවත දැනගත්තේ නැහැ. බුදුහාමුදුරුවන්ට ඕන නැති විදිහට කතා කළා. බුදුහාමුදුරුවන්ට ඕන නැති විදිහට වචන පාවිච්චි කරන්න එපා. ධර්මරත්නයට ඕන නැති විදිහට වචන පාවිච්චි කරන්න එපා. සංඝරත්නයට, ඒ කියන්නේ හාමුදුරුවරුන්ට ඕනේ නැති විදිහට වචන පාවිච්චි කරන්න එපා. ඔව්. ඒව බොරු නම් කෝකාලික සූත්‍රයේ කියවන්න. සංඝරත්නයට ඕනෑමට වඩා වැරදි විදිහට වචන පාවිච්චි කරන ඉන්න ඕන නැති වචන පාවිච්චි කරන ඉන්න කෝකාලික පණ පිටින් අපායි. ඔව්. ඒව දැනගන්න ඕන. බණ පොතපත කියවලා එකම කිසිම කෙනෙක් නෑ වැටුනොත් හඹ කෑල්ලක්වත් දෙන්න. කිසිම කෙනෙක් නෑ පින්වතුනි. වටන්න බලන මිනිස්සු කොතනත් ඉන්නෝ මේ දවස්වල වැඩි. අපායට වටන්න උඩගෙඩි දෙන මිනිස්සු මේ දවස්වල වැඩි. බුදුන් වැඳල වැඩක් නෑ, දෙවියන්ට පුදල වැඩක් නෑ. ඕවා බොරු. ඕක නෙවෙයි විශ්ව ගම්මානේ. ඕක නෙවෙයි පොස් සංස්කෘතිය කියන්නේ. කකුලෙන් ඇද ඇද ඒව කරන, වතපිළිවෙත කරන මිනිසුන්ව වටන්න හදන චරිත හැම කඩපිලකම බොරු නෙවෙයි. පිංගතුනි දන්න බොරු කියනවා කියලාද? නෑ, පාරට බැහැලා බලන්න. හැම කඩපිලකම තුනුරුවන්ට වඳින මිනිහගේ අත් දෙක පාත් කරන්න අත උස්සන අය හැම කඩපිලකම මේ දවස්වල. අපිටත් එහෙමයි.
අපිටත් එහෙමයි පාරේ වඩිනකොට කී දෙනෙක් නම් කතන්දර කියනවා කියලාද හිතන්නේ මේ එන ගමනේදී? පින්තුනේ වටන්න බලන මිනිස්සු ඕන තරම් ඉන්නව නැගිටවන්න හදන මිනිස්සු තමයි අඩු. නේද? කකුලෙන් අදින්න වටන්න හදන මිනිස්සු ඕන තරම් ඉන්නව නැගිටවන්න හදන මිනිස්සු අඩුයි. ඒ හින්දා වටපිළිවෙත අමතක කරන්න එපා. බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාව ශ්‍රද්ධාවෙන් බෙදන්න ඕනි. ඒකට හොඳ පාත්‍රයක් තමන්ගේ ගෙදර තියෙන්න ඕන. ජීවිත කාලේ වියදම් කරන වියදම් වලින් ටිකක් සීමා කරලා බුදුහාමුදුරුවන්ට බුද්ධ පාත්‍රය ගන්න. මැරිච්ච දවසක දරුවෝ කියයි අපේ අම්මා බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව තියපු පාත්‍රය කියන. කවදාවත් ඒ දරුවර පාත්‍රේ වැසිකිළිය සැබ්බෙකුට විසි කරන්නේ බොරු කියලා දෙතන්නේ. අපේ අම්මා බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියපු බුද්ධ පාත්‍රය, අපේ තාත්තා බුදුහාමුදුරන්ට ගිලම්පස ටික තියපු ගිලම්පස භාජන ටික කවදාවත් අර දරුව වැසිකිළි වලකට දාන්නේ නැහැ. පින්තුන්ගේ ජීවිතවල ඒක හැදිලා තියෙනවනේ. බුද්ධ වතට කවදාවත් අද්දෙක පිටිපස්සට කරන්න එපා. කවුරු කිව්වා? කවුරු කිව්වත් මේ ගාථාවල හැම තැනම තියෙන්නේ සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. බුද්ධ වත කරපු කෙනෙකුට තමයි, තුනුරුවන්ට වත් පිළිවෙත් කරපු කෙනෙකුට තමයි කවදා හරි දවසක සැනසෙල්ලක් තියෙන්නේ. ඇත්ත ඒක. හිත පුරුදු කරපු කෙනෙකුට තමයි කවදා හරි දවසක සැනසෙල්ලක් තියෙන්නේ. පිමතුන් දන්නවද මේ කසල බඳුන අයින් කරන්නේ කවුද කියලා? මනුස්සයෙක් නෙවෙයි පිමතුන්. මේ කසල බඳුන අයින් කරන්න පෙරනිවන් මංචකේ ළඟට ආවේ මනුස්සයෙක් නෙවෙයි, දෙදෙව් ලොවට අධිපති සත්ත්‍ව දේවේන්ද්‍රයා. අදත් මේ බණ ටික කියනවනම් අහගෙන තවමන් ජීවතුන් අතර ඉන්නවනම් ඉන්න තැනක අදත් මේ බණ ටික කියද්දි, මේ ගාථාව කියද්දි ඒ උතුම ජීවත් වෙලා ඉන්නවනම් ඉන්න තැනක මේ ගාථාව අදත් ඇහෙනවා එතුමට. තථාගතයන් වහන්සේ මට දේශනා කළ ගාථාවක් නැවත මනුස්ස ලෝකේ කියවෙනවා කියලා යාට ලීක් වෙනවා. බොරු නෙමෙයි. ධර්මය ගැන සමහර උදවිය තාම දන්නේ. සම්බුද්ධ ශාසනයක් ගැන සමහර උදවිය තාම දන්නේ. බෝධිසත්වයන්ට අෂ්ට පරිස්කාර හම්බ වුණේ, සිවුරු පිරිකර හම්බ වුණේ මනුස්සයෙක්ගෙන් නෙවෙයි, ඝටිකාර මහා බ්‍රහ්මයන්. එහෙ තියෙනව පරිස්සමට. එහෙ තියෙනව පරිස්සමට. ශාසනය නැති වෙනකොට විනාශ වෙමින් ගිහිල්ලා කවදා හරි දවසක නැවත ශාසනයක් ස්ථාපිත වෙන බුදු කෙනෙක් ලෝකෙ උපදිනකොට හැම වෙලේදී මේ පෝස්ට් එකට එන ඝටිකාර සූදානම් වෙලා ඉන්නවා. සිවුරු පිරිකර පූජිතා. මේ වැඩේට එන්නේ සක්‍රදේවේන්ද්‍රයා. සක්‍රදේවේන්ද්‍රයා. සක්‍රදේවේන්ද්‍රය ඇවිදින්ලා බුදුහාමුදුරුවන්ගේ මල, මේ බුදුහාමුදුරුවන්ගේ කැලි කසල පිරුණු මේ බඳුන කර තියාගෙන හිස තියාගෙන යනවා. ඉවත දාන්න ඕන අපද්‍රව්‍ය තියෙන බඳුන කෙල ගහපු පඩික්කම හිස තියන් යන මිනිහෙක් ඉන්නවා. මනුස්සයෙන්ට තේරෙන්නේ නැති දෙයක් සක්‍රයට තියෙනවා. මනුස්සයෙක්ට තේරෙන්නේ නැති දෙයක් බුදුහාමුදුරුව වෙනුවෙන් කරන්න ඕන. බුද්ධ වතේ එයාට හිමි වෙලා තියෙන කොටස මිනිස්සු නම් අද්දක පිටිපස්සට බැඳ ගන්නවා. අපෝ මොන ජනාරද බුදුහාමුදුරුව නත්. එච්චරට ශ්‍රද්ධාව නෑ සමහර විට. බුදුහාමුදුරුවන්ට කරන්න ඕන වත්පිළිවෙත් කොටසේ අන්තිම ටිකේදී සක්‍රයට හම්බ වුණේ කසල බඳුන. හිස තියාගෙන යනවා, සුද්ධ කරනවා, පිරිසුදු කරනවා. තමන්ගේ අද්දකින් මනුස්ස ලෝකයට ඇවිල්ලා. මනුස්ස ලෝකයට ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ බලන් හිටියා පින්වතුනි. මේ වැඩේ දිහා බුදුහාමුදුරුවෝ බලන් හිටියා දවස්සක් දෙකක් නෙවෙයි මේක කරන්නේ. බුදුහාමුදුරුවෝ බලන් හිටියේ සක්‍රියන්ගේ ඉරියව් දිහා. කෙනෙක් අපි වෙනුවෙන් ඇත්තටමද ඉන්නේ කියලා අපි දැනගන්න මොනවා ගැන වචන වලින් හැමෝම කියන්නේ නැහැ. ඒකනේ පළනෝකිය පළාලිදනෝ කියන්නේ නේද? වචනෙන් හැමෝම කියන්නේ නැහැ පින්වතුනි. හැමෝගෙම හිතවල තියෙන දේවල් වචනෙන් බලාපොරොත්තු වෙන්න එපා. වචනෙන් කියන්නේ නැහැ. ඉඟිඩිඟි තියෙනවා, ක්‍රියාකාරකම් තියෙනවා. ඒ වගේ තමයි අපිට තේරුම් ගන්න පුළුවන්. අපි වෙනුවෙන් කැමැත්තෙන්ද ඉන්නේ, අකමැත්තෙන්ද ඉන්නේ? අපි වෙනුවෙන් කැමැත්තෙන්ද කරන්නේ, අකමැත්තෙන්ද කරන්නේ කියලා. බාගතුන් හංස බලන්නේ කියලා සත්‍යය. බලන්නකොට බුදු පියන් වහන්සේට පේනවා සත්‍යයගේ විශේෂත්වය. සත්‍යයගේ මේ නලල රැලි ගන්නවන්නේ නැහැ. නලල රැලි ගන්නවනේ අකමැති දෙයක් කරනකොට. මේ නලල රැලි ගන්නවල ඇහිබම අකුලනවා. නලල රැලි ගන්නවල ඇහිබම අකුලනවා අකමැති දෙයක් කරන්න. සක්‍රියයෙන් කරේ. භාගතුන් වහන්සේ නිවිහන හිලි කතා කළා. කතා කළ ඇහුවා, මම ඔබෙන් දෙයක් අහන්න, ඔබට උත්තර දෙන්න පුළුවන් කියලා. ස්වාමීන් අහන්න කිව්වා. ඔබට හිරිකිතක් නැද්ද?
ඔබට හිරිකිතක් නැද්ද හුවා අපිරියාවක් අපුල ගතියක් කැතක් දැනෙන්නේ නැද්ද හුවා බුදු කෙනෙක්ගේ උනත් ශරීරයෙන් එළියට යන්නේවත් කැතයි බුදු කෙනෙක්ගේ උනා බුදු කෙනෙක්ගේ රූපය බුදු කෙනෙක්ගේ ශරීරය ගැන පිනතුන් දන්නවත් ඇතිනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල බලන්නක සමාධි පිළිමේ ළඟට ගියාම තාමත් ඒ ගල් පිළිමේ පණ තින හැටි නේද සමාධි පිළිමේ ළඟට ගියාට පස්සේ බලන්න තාමත් ඒ ගල් පිළිමේ පණ තින හැටි පණ පිටින් බාලතුනාංශ කොහොමදද පිනතුන් අවුතන පිළිමේ ළඟට ගියාම තාමත් ඒ ගල් පිළිමට පණ තිනම වගේ පේනවනේ මන මිනිස්සුන්ට ජීවමාන බුදුහාමුදුරුවෝ කොහොම වෙන්නේ නැද්ද පිනතුන් එච්චරට ලස්සන වුණත් බුදුහාමුදුරුවන්ගේ ඇඟෙනුත් මේ මේ දේවල් එළියට පිට වෙන්න ගත්ත බාගතුන් වහන්සේ අහනවා මේ ශරීරෙ කැත අයින් කරද්දී පිළිකුලක් හිතෙන්නේ නැද්ද කැතක් හිතෙන්නේ නැද්ද අපිරියාවක් දැනෙන්නේ නැද්ද ඊයා ඉකේයා චිකේයා ඔය කියන්නේ ඒක ඔය කියන්නේ කැත පිළිකුල ඒ කියන්නේ ඒ කැත පිළිකුල ප්‍රකාශ කරන්නේ පිළිකුල අහුව එහෙම දැනෙන්නේ නැද්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මගෙන් ඔබ වහන්සේ ප්‍රශ්නය අහන එක හරි බැලුවා ස්වාමීනි මට මේ අය අතරත ඔබ වහන්සේට මේ දේ මේ උපස්ථානයේ මට කරන්න ලැබිච්ච එක මගේ ජීවිතේ මම ලැබපු මොනතරම් වාග්යක්ද බුදුහාමුදුරනේ කියලා ඇහුවා පින්තුනි ගෙදර ගිලම්පස ටික ගෙදර අම්මා තිබ්බහම තාත්තා තිබ්බහම එයාලා හොදන්නේ නැත්නම් පින්තුන් හොදන්නේ පෞසිත වෙන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න ලේසියෙන් බෑ පින්වතුන්ට කොච්චර ධනය උපදුණා ජීවමාන බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න බෑ බුද්ධ වත කළා නැත්නම් මේ ඉන්න ටික කාලේ පනසලට එන්න කියන්නේ නිකන් නෙවෙයි පේනව නේද කොච්චර වැඩ කොටසක් තියෙනවද කරගන්න මනුස්ස ලෝකේ විතරයි මේ වැඩ කොටස කරන්න ලැබෙන්නේ වෙනතනක් හම්බ වෙන්නේ සතාසි උපාව වෙලා ඉපදුනාට මේ වැඩ කොටස කරන්න බෑ මනුස්ස ලෝකෙට ආපු එකේ කරගෙන යන්න ආපහු යන තැනකට දෙයක් ඕනේ කියලා හිතලා සත්‍යදේවේන්ද්‍ර කියන ස්වාමීනි මට කිසිම පිළිකුලක් නෑ මගේ ජීවිතේ ලැබපු ඉහෙළම වාග්ය තමයි කිව මේක. පින්තුන් හාමුදුරුවෝ කතා කරන්න ගත්තා. සත්‍යදේවේන්ද්‍රයා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මෙහෙම වැඩ කරන එක ගැන හාමුදුරුවෝ කතා කරන්න ගත්තා. බාගතුනාහස මතක් කරනවා මහණෙනි ඔය සත්‍යදේවේන්ද්‍රයන් නිකම්ම නිකං කෙනෙක් නෙවෙයි. ඔය සත්‍යදේවේන්ද්‍රයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නෙවෙයි මහණෙනි ඔය සත්‍යදේවේන්ද්‍රයා මගෙන් බණ අහලා සෝවාන් වුණ කෙනෙක් කිව්වා. ඉන්දසාල ගුහාවේදී මගෙන් ධර්මශ්‍රවණය කරලා මම ඉදිරියේ බණ අහලා සෝවාන් වුණ කෙනෙක් කිව්වා ඔය සක්කදේවේන්ද්‍රයා නිකම්ම නිකන් සක්කදේවේන්ද්‍රයා නෙවෙයි කිව්වා ඒකට කෘතගුණය කිව්වා ඔය සලකන්නේ බුදුහාමුදුරනේ ධාතන දේශනා කළා සාහු දස්සන මරියානන් ආර්යයන් වහන්සේ නමක් දකින්න එක මේ ඇස් දෙකට මොනතරම් වාසනාවක්ද ආර්යයන් වහන්සේ නමක් දකින්න එක ආර්ය මාර්ගයේ යන කෙනෙක් දකින්න එක හාමුදුරු නමක් නේ අඩුවැලි වශයෙන් හැම නමක්ම ආර්ය මාර්ගේ යනවා. හැබැයි අපිට ඕන විදිහට යන්නේ නැහැ. පින්තුන් රූප වාහනේ උනත් දකිනකොට පින්තුන්ගේ හිතේ කේන්තිය එන්නෙම අපිට ඕන විදිහට යන්නේ නැති හින්දා නේද? අපිට කේන්තිය ආවේ අපිට ඕන විදිහට යන්නේ නැති හින්දා. ඒක බුදුහාමුදුරුවන්ගේ දවසත් උනේ නැහැ. බුදුහාමුදුරන්ට ඕන විදිහට ගියෙත් නැහැ හැමෝම. චබ්බග්ගිය කියලා හයේ කල්ලියක් වෙනම හිටියා. දේවදත්ත හාමුදුරුවෝ ගයාශීර්ෂේ වෙනම කල්ලියක් හැදුවා. බද්දාලිය හාමුදුරුව වෙනම කල්ලියක් හදාගත්තා බුදු හාමුදුරන්ගේ දවසත් එහෙමයි එතකොට පින්වතුන් හිතන්න ඕන එහෙම නෙවෙයි බුද්ධ ශ්‍රාවකෙක් ඇස් දෙකට දකින්න එක වාසනාව ඒක නිකන් බෑ ශ්‍රද්ධාවෙන් දකින්න ඕන යන්නේන මග දැක්කට ශ්‍රද්ධාව හැදෙන්නේ ඇසුරු කරලා තියෙන්න එපා සානු දස්සන මරියානන් ආර්යයන් වහන්සේලා දකින්න එක වටිනවා කිව්වා සන්නිවාසෝ සදාසුකෝ ඇසුරු කරන එකත් වටිනවා කිව්වා දැක්කටම බෑ ඇසුරු කරන්න ඕන කොහොමද පුළුවන් වෙලාවට ගිහිලා කතා කරන්න ඕන මාසෙ පුළුවන් එක දවසකට පුළුවන් දවසකට එක වේලකට පොඩි දන් වෑංජනයක් හදාගෙන ගිහිල්ලා පූජා කරන්න ඕන හාමුදුරුවන්ට දෙනවා කියලා නෙවෙයි ආර්යයන් වහන්සේලාට පූජා වේවා පන්සලේ හාමුදුරන්ට දෙනවා කියලා මේ පින්වතුන් ටික ටික හරි මොනවා හරි කරගන්න එපා මේ ජීවිතේ ඔහොමම ඉඳලා මැරෙලා යන්නද කල්පනාව අපිට මොනවා හරි ටිකක් තියෙන්න ඕන අන්තිම වෙලාවේ පෙරලද්දි ඔහොමම ඉඳලා මැරෙලා ගිහිල්ලා හරියන්නේ නැහැ වැඩි වැඩියෙන් කරලා තියෙන්න ඕන ටික ටික වැඩි වැඩියෙන් කරලා තියෙන්න ඕන මාසෙට එක දවසක් Tamange අතින් හදපු පොල් සම්බෝල ටිකක් වුණත් කමක් නැහැ මේ දුර්භික්ෂ කාලේ දෙන දාණය පුදුම තරම් වටිනවා කියලා ගාමිණී සංයුත්තේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා දාන සංවිභාග සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මහණෙනි දුර්භික්ෂ කාලේ දෙන දාණය පුදුම තරම් ආනිසංසදායකයි
මේ දවසල දෙන්න උන තියෙන හැටියෙන් මත මේ දවසල දෙන්න තියෙන හැටියෙන් මාසෙකට එක දවසක් වත්ති පිටිය ඇවිදලා පින්වතුන්ට පුළුවන්කම තියෙන්නේ මුකුණු වෙන්න ගස් දෙකක් තුනක් ගලව ගන්න නම් ඒ ගස් පොළවට නිකන් මෝරන්න දෙන්න එපා ඒ ගහක් දෙකක් ගලවගෙන ඒක මලවලා බුද්ධ පූජාවට ටිකක් වෙන් කරන්න ආර්යයන් වහන්සේලාට ටිකක් ගෙනihin දෙන්න හැඳි දෙකක් ගෙනihin දුන්නත් ඇති ඒක බෙදාගෙන වළඳන්න දානශාලාවට රැස් වෙන උන්වහන්සේලා දන්නවා ගෙවල් දොරවල් වල කෑමට පොර කෑමට දානශාලාව පොය ඇස් දෙකට කවදාවත් දානශාලාවක හාමුදුරුවෝ පොර කනව දැකලා තියෙනවද නෑ පින්නම් ගෙවල් වල දරුවෝ පොර කෑමට කවදාවත් දානශාලාවේ පුංචි හාමුදුරුවන්ගේ ඉඳලා ලොකු හාමුදුරුවෝ දක්වා බලන්න කවදාවත් දානශාලාවේ පොර අල්ලන්නේ නෑ පොර කන්නේ පින්වතුන් ගෙනihin දෙන දේ තියෙන හැටියකට බෙදාගෙන වන්දනවා එහෙම ආයි හම්බ වෙන්නේ නෑ සංගරත්නය ගැන සුපටිපන්නෝ ගාථාවෙන් හිතන්න බැරි නම් ඔහොම හිතන්න ඕක ගුණයක් නෙවෙයිද මුළු මහත් ලෝකික සත්වයෝ කන්න දේ හම්බ වුණාට පස්සේ පොර කද්දී ආර්යයන් වහන්සේලා කිසි දවසක පොර කන්නේ හැම එකක් ගැනම මේක දාන්න එපා මේ කතා කරන්නේ දානශාලාව ගැන එතන හිතෙන් ශ්‍රද්ධාව හදාගන්න අනිත් තැන්වල පොර කනවා මැස්සෙක්ට බත්තටයක් අහුණාට පස්සේ මැස්සෝ 3-4 දෙනෙක් වහලා පොර කන්නේ නැද්ද පණුවෙක්ට අලගෙඩියක් හම්බ වුණාට පස්සේ පණුවෝ 100ක් 200ක් ඒක උඩ එක පිට එක නැගෙනද පොර කන්නේ නැද්ද ඒ කෑමට මේකට යම් කිසි දවසක පණුව ගැහුවට පස්සේ එක එක જાතියට එක එක සයිස් එකට මේක නැගගෙන පොර කන්නේ නැද්ද මේ රීරි මාංශෙට පොර කනවා ලෝකෙ හැමතැනම කෑමට පොර කනවා කෑමට පොර කනවා හැමතැනම කෑමට ලොල් බඳිනවා හැමතැනම ඒ දානේ පාත්‍රයට පින්වතුන් කෙස් ගහ එක්ක බෙදුවත් කෙස් ගහ අයින් කළා වළඳන්නේ නැද්ද අපිට කොච්චර හම්බ වෙනවද ඒ කවදාවත් මේ හිතක දාන පාත්‍රයක් බිම ගහලා නැහැ පින්වතුන්ගේ ගෙවල් වල පින්වතුන්ගේ උයන හට්ටිය පොළවේ ගහන මිනිස්සු ඇති ඒ පන්සලේ මිනිස්සු කවදාවත් දාන පාත්‍රය පොළවේ ඒක ගුණයක් නෙවෙයිද සුපටිපන්නෝ ගාථාවේ ගුණයක් ඒක ආර්යයන් වහන්සේලා තුල පවතින ගුණයක් ඒක ඒ ගුණය හිතට අරගෙන මේ දූර්භික්ෂ කාලෙත් පින්වතුන්ගේ අතින් මුකුණු වෙන්න සම්බෝලයක් හරි හැඳලා පූජා කරන්න ආර්යයන් වහන්සේලාට පූජා වේවා නමක් ගමක් හිතන්න එපා. තමන් එක්ක හිතවත්නේ කියලා හිතන්න එපා. අපේ ගෙදරට යනවා එනවනේ කියලා හිතන්න එපා. අපිත් එක්ක කුළුප ගයිනේ ඒ කිසි දෙයක් එපා. හදන කොටත් හදන්න ඕන. ආර්යයන් වහන්සේලාට පූජා වේවා කියලා. පින් හිත ටික ටික හැදෙන්න එපා පින්වතුනේ. පහනටම මල් වට්ටියටම ඇකිල්ලලා තිබිලා බෑ මේක ප්‍රසාරණය වෙන්න ඕන ටික ටික. මේකේ ප්‍රසාරණය තමයි අන්තිම වෙලේ බලපාන්නේ. මේකේ ප්‍රසාරණය කරන්න කියන්නේ මේක මේකේ හොඳින් කරපු දේ. හිත හොඳින් කර දේ. හිත හොඳින් කරදී අන්තිමට බලපාන්නේ හිත හොඳින් කරපු ඒවා තේරුණාද පින්වතුන්ට අන්තිමට බලපාන්නේ අපිට හිත හොඳින් කරපු ඒවා එහෙමනම් අන්තිමට හිත හොඳින් කරපු ඒවා නිකන් බලපාන්න බෑ හිත හොඳින් කරපු ඒවා ලිස්ට් එකේ තියෙනවා හිත හොඳින් කරපු ඒවා ලිස්ට් එකේ තියෙනවා සාහු දස්සන මරියාණන් ආර්යයන් වහන්සේලා දැකීම වාසනාවක් කියලා මම හිතන්න කිව්වද ඉඳලා බණශාලාවට ආපු පින්වතුන්ට මේ මතක් කරන්නේ අද ඉඳලා ධර්මශ්‍රවණය කරපු පින්වතුන්ට මතක් කරන්නේ මේ බණ ටික අහපු පින්වතුන්ට මතක් කරන්නේ අද ඉඳලා කවුරු වැංගිල්ල දික් කළා කතා කළත් පින්වතුන් හිතන්නේ ආර්යයන් වහන්සේලා දැකීමම භාග්‍යයක්. ඒ හිතන වාරෙත් ඇති ශ්‍රද්ධාවෙන් හිතුවොත් ඒ වාරෙත් ඇති. අද මේ බණ ටික ඇහුවාම හිතන්න පුළුවන් වෙන්න ඕන. මෙතන ඉන්න හැම කෙනෙක්ම උග්ගටිසඤ්ඤ විපටිසඤ්ඤ කියලායි මම හිතන්නේ. ඤෙය්‍ය පදපරම නෙවෙයි. ඤෙය්‍ය පදපරම අයට බණ අහන්නෙන්න ඉඩ ලැබෙනව අඩුයි. උග්ගටිසඤ්ඤ විපටිසඤ්ඤ මොන වැඩේ කළත් කමක් නැහැ මේ ආපු වැඩේ හොඳයි දවල් දවසේ පොලියට දෙන්න ඇති ඒකට කමක් නැහැ ඒ වැඩේ මේ වැඩේ අපි කවලම් කරන්නේ නැහැ ඒ වැඩේ මේ වැඩේ කවලම් කරන්නේ නැහැ තිඟතුන් දවල් දවසේ මාළු කඩේ වැඩ කරන්න ඇති තැබෑරුමේ වැඩ කරන්න ඇති උදේවරුේ ඕනම් පොඩ්ඩම් දීලත් ඇති ඒත් අපි ඒකයි මේකයි කවලම් කරන්නේ අපි කියන්නේ මේකට ආපු එක හොඳයි අපි යාට කියන්නේ මේකට ආපු එක හොඳයි අද මේ පන්සලේ බණශාලාවට ආපු දරු පැටියාගේ ඉඳලා බණ ටික අහන්න ආපු එක වටින්නේ නැද්ද වටිනෝ සානු දස්සන මරියාණන් බණ ටික අහන්න ආවේ ආර්යයන් වහන්සේ නමක් ළඟට ආර්ය මාර්ගේ ගමන් කරන කෙනෙක් ළඟට උතුම් ආර්යයන් වහන්සේ නමක් දේශනා කළ දෙයක් කනට අහලා දැනගන්න මේ ආවේ සානු දස්සන මරියාණන් ආර්යයන් වහන්සේලා දෙකේමම භාග්‍යයක් කිව්වා එහෙම හිතන්න ඕනේ අද ඉඳලා කවුරු මොන කතන්දර කිව්වත් මේවා ඉගෙන ගන්න මේ කියා දෙන්නේ තරවටු කරලා නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මතකලේ දේශනා ප්‍රාතිහාරයෙන් කරන්න කිව්වා මේක. විඥා වලින් කරන්න එපා කිව්වා.
විද්‍යාවලින් කරන්න එපා කො මේ මිනිස්සුන්ගේ ජීවිතේ මේ පැයට ගෙවෙන්නේ ආයුෂ ඉන්න ටික අපි සෙල්ලම් කරන්නේ ඒකත් එක්ක මෙතනට ගෙන්නගෙන පින්වතුන්ගේ ජීවිතේ මේ තප්පරයේ ගෙවෙන්නේ පින්වතුන්ට ඉන්න ලැබිච්ච ටික කියලා අපි දන්නවා ඒ නිසා මේ ගුවන් කාලේ අපි සෙල්ලමකට ගන්න නැහැ පින්වත්නි ඒකයි මේ කියා දෙන්නේ සානු දස්සන මරියානන් ආරයන් වහන්සේලා දකින්න ලැබීමම මගේ ඇස් දෙකට සතුටක් කියලා හිතන්නේ අද ඉඳලා සුපටිපන්නෝ ගාථාව සන්නිවාසෝ සදාසුකෝ මේ විදිහට ඇවිල්ලා දැකබලාගෙන ළඟින් ඇසුරු කරන්න ලැබිච්ච එකක් වාසනාව මම අපුින්ද කියනව නෙවෙයි මම වැඩිස්ස කියනව නෙවෙයි කවුරු නම නමුත් සංඝ කියන පිරිසට අයිති වුණ කෙනෙක් දැක බලා ගන්න අපු එක ඇසුරට අපු එක මේක තමයි ඇසුර කියන්නේ වෙන ඇසුරු කරන්න විදිහක් බුදුහාමුදුරු ලොකුවට කියලා නැහැ වෙන ඇසුරු කරන්න ලොකුවට කියලා මෙහෙම තමයි ඇසුරු කරන්න කිව්වේ චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ මිනිස්සු ඇසුරු කරන්න කිව්වේ බණ ටික කියලා දෙන්නේ ඒකට ඉතින් පින්වතුන් පිරිකර පූජා කරනවා අපිට සතුටින් දෙන දේ බාරගත්තාම මොකද වෙන්නේ? එක එක මිනිස්සු කිව්වට ඔය පිරිකරට තමයි බණ කියන්නේ කියලා නේ සතුටින් දෙන දේ බාරගත්තට කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ ඒ කාලෙම මතක් කරලා තියෙනවා. ඒක සාන්තක බමුණට ළඟ තියුනේ එකයි පින්වතුනි ඒක දුන්නා. ලස්සනයිනේ ධර්මය. ඒක සාන්තක බමුණගේ ළඟ තිබුණේ එකම සලුවයි නෝනයි එයයි දෙන්නම පාවිච්චි කරේ ඒක එළියට බහිද්දී. එකම සලුව බුදුහාමුදුරන්ට දුන්නා. පිළිගත්තා. ඒ ලස්සනයි නිසා තුනුරුවන්ට දුන්න දේවල් ගැන කවදාවත් හිතේ හිස්තැන් තියාගන්න එපා. ඒක තමයි ජීවිතේ කරපු දේ නිසා ආරයන් වහන්සේලා ඇසුරු කිරීමත් වටිනවා. මේක තමයි හොඳම ඇසුර. තව තියෙනවා. දානෙන්, පාංශකූලෙන්, උපන්දිනයට ගෙදරට වඩම්මගෙන බත් කටක් දීමෙන්. එහෙම ඇසුරු කරන්න ඕන ජීවිතේ. 10 15 නම වඩම්මන්න බැ. ඒත් හිතයිසීම ඇසුරු කරන කතා බහ කරන හාමුදුරු නමක් ඇතිනේ උන්වහන්සේට කියන්න. ස්වාමිනිය හවල් දවසේ අපේ ගෙදර මට දාන ටිකක් දෙන්න ඕන කාටවත් කියලා නැහැ. කියලා කරන්න බෑනේ හාමුදුරුවනේ මේ දවස්වල. ඒක ඒ නිසා කාටවත් කියලා නැහැ. ඔබ වහන්සේ විතරක් වඩින්න කියන්නේ. ගෙදර හැමෝගෙම උපන්දිනේ අල්ලලා එහෙම කරන්න තියෙනවා. දූර්භික්ෂ කාලයේදී පූජා කරන පූජාව තියෙන කාලෙ දෙනෝ වගේ නැහැ. නැති කාලෙ දෙන එක ඔයත් ඒක දන්නවා. අපි හැමදාම කිව්වේ තියෙන කොටනම් ඉඳලා වැඩක් නැහැ. නැති කොටනේ අපිත් එක්ක ඉන්න ඕනි කියලා. නේද? ඒ වගේ තමයි මේක. එනිසා මේ දූර්භික්ෂ කාලය පින්වතුනි පුළුවන් විදිහට මේ කාලෙත් පින් කුසල් කරගන්න. ජීවිතේ මහ කාලයක් ඉතුරු වෙලා නැහැ. තව කියලා හැම වෙලාවෙදිම හිතන්න. බණ අහලා ඒව තමයි දැනගන්න. ඉතින් ඔය ටික තමයි අපි මතක් කරන්නේ අද. භාගතුන් වහන්සේ සූත්‍ර පිටකේ කුද්දකනිකායේ ධම්මපදයේ අඩංගු වෙලා තියෙන බුද්ධ වචනය. සාහු දස්සන මරියානන් සම්නිවාසෝ සදාසුකෝ. දැකීමත් වාසනාවක්. ඇසුරට යන්න ලැබීමත් වාසනාවක්. අදස්සනේන බාලානන් නිච්චමේව සුකීසියා අයහපත කරන මිනිස්සු දකිනවට වඩා මේ වගේ ආර්යයන් වහන්සේලා දකින එක ඇසුරට යන්න ලැබෙන එක වාසනාවක් කිව්වා අයහපත් මිනිස්සු නරක මිනිස්සු නම් ඇසුරට නොපෙනෙන තරමට හොඳයි ඒක මේකෙත් තියෙනවා අයහපත් මිනිස්සු නරක මිනිස්සු බාලයෝ නම් දැහැට නොපෙනෙන තරමට හොඳයි කියලා තියෙනවා ඇසුරට නොලැබෙන තරමට හොඳයි කියනවා. ඇසුරු කරන්නේ ඇහෙන්, කනෙන්, නාහෙන්, දිවෙන්, ශරීරයෙන්. ඇසුරු කරන්නේ දොරවල් වලින්. ඇසුර කියන්නේ ගන්නවා කියන එක. අපි මොනවා හරි හොඳයි, හරි නරකයි කියලා ගන්නේ දොරවල් වලින්. මේ ඇඟටත් ලැබුණ දොරවල් ටිකක්. ඒ දොරවල් ටිකෙන් එක ඉන්ද්‍රියක් ඇහැ, තව ඉන්ද්‍රියක් කන. මේවායින් තමයි ඇසුරු කරන්නේ අපි. ඒ නිසා බාලයෝ මේ ලැබුණ වටින ඉන්ද්‍රිය වලින් ඇසුරු කරන්න එපා කිව්වා. ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න කිව්වා. ආරයන් වහන්සේ දකින්න කිව්වා. ඒක කවදා හරි දවසර කමන්ට ඉතුරුවක් කිව්වා. ඉතින් බුදු පියාණන් වහන්සේ සක්‍රදේවේන්ද්‍රය සෝවාන් ඵලයට පත් වුන ඉන්දසාල ගුහාවේදී සෝවාන් ඵලයට පත් වුන සක්‍රදේවේන්ද්‍රය අන්තිම වෙලාවේ තමන්ගේ කැලිකසුල බඳුන අයින් කරනවා දැකපු භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවෙන් අන්තිම ටිකේ බණ කිව්වා. එතන හිටපු දෙවියට. එනිසා මනුස්ස ජීවිතයට ආපු ඔබ ජීවිතේ පින් පොතට අද දවසේ උතුම් පින්කම එකතු කරගත්තා කියලා හොඳට සතුටු වෙන්න ඕන. ඒ පින්කම බුදුහාමුදුරු මතක් කරලා තියෙන්නේ සම්බදානං ධම්මදානං ජිනාති හැමදේම දුන්නා වගේ බණ ටිකක් ඇහුවා කියලා කියනවා. මේ ලෝකේ කරන්න අමාරුම වැඩේ තමයි හිත හරි ගස්සන එක. කරන්න අමාරුයි.
එනිසා ධර්මය තමයි හැම වෙලේදීම හිත හරි ගස්සන්නේ හිත හදන්නේ හැම වෙලේම ධර්මය. පින්තුන්ගේ ජීවිතවල වටිනම දේවල් නැති වුණාට පස්සේ ගිහින් අඬාඬ කියන්නේ හාමුදුරුවන්ට. ධර්මය තමයි හැමදාම හිත හදන්නේ. ඒ හින්දා හිත හදන උදවිය හිත හදන තැන් අපි ජීවෙන ජීවිතවල ගත කරන පරිසරය ගොඩක් අඩුයි. හරි කලාතුරකින් හිත හදන තැනකට හිත සකස් කරන තැනකට යන්න ඉඩ ලැබෙනවා. ඉතින් අද ආවේ එහෙම තැනකට. ඇඟපත කොච්චර ලස්සන කරගත්තත් වැඩක් නැහැ. හිත ලස්සන. ඒ හින්දා ආර්යයන් වහන්සේලා දැකීමම යහපත් කියලා හිතන්න. උන්වහන්සේලා දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරගන්න ඇසුරු කරන්න ලැබීමත් වාග්යක් කියලා හිතන්න. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර බෙල් ලකුණ click කරන්න.